ගොන් කිස්තුවාට 2019 අගෝස්තු මාස 27 වෙනිදා අව 11ක තිතියලත් අඟහරුවාද දවසේ ඉරෝදා පෙරවරු 6:04ට සිද්ධ වෙන අතර ඉර වැසීම පස්සරු 6:21ට සිද්ධ වෙනවා. රාම්පාලේ පස්සරු 3:17 සිට පස්සරු 4:50 දක්වා පවතිනවා. දවසේ දිවියම සුබ මුහූර්තයේ පෙරවරු 8:04ට උදා වෙනවා. සුබ දිශාව අදත් නැගෙනහිර දිශාව, මරු සිටුන දිශාව බස්නාහිර. ගුරුටයත් පුනාවාස නැගත පසුදා පාන්දර 1:11 දක්වා පවතිනවා. මේෂ ලග්නය ලග්නාධිපති කුජ රවි බුධ සිකුරු සමග පස්වැන්නේ ගුරු අටවැන්නේ සනි කේතු පුණ්‍යස්ථානයේ චන්ද්‍රලාව වික්‍රමස්ථානයේ ගමන් කරන සේවා ඔබට අද අතිසි දන ලාභ ලැබෙන දවසක් මෙතරයි වාසනාවෙන් වුණ දවසක් හැටියට පෙන්වා දෙනවා. උෂම ලග්නයේ ලග්නාධිපති සිකුරු කුජ බුධ රවි සමග සිව්වැන්නේ ගමන් කරන අතර චන්ද්‍රයා ධනස්ථානයේ ගුරුවත්යන්නේ සනි කේතු අටවැන්නේ ගමන් කිරීම නිසා අධික වියදම් ඇති කරන දවසක්, නමුත් මංගල උදා වන දවසක්. මිතුන ලග්නයේ ලග්නාධිපති බුධ කුජ රවි සිකුරු සමග වික්‍රමස්ථානයේ ගෝචර ගමනේ යෙදෙනවා. චන්ද්‍ර රාහු ලග්නයේ ගුරු 6වැන්නේ සනි කේතු 7වැන්නේ ගමන් කිරීම නිසා ඔබට අද දවසේ අධිසි ස්ථාන මාරු, විනෝද ගමන්, විදේශ ගමන් ඇති වෙනවට අමතරව සැප පහසුකම් ඇති වෙන දවසක්. මිතුන ලග්නයන්ට කටක ලග්නයේ ලග්නාධිපති 12වැන්නේ ගමන් කරන්නේ රවි කුජ බුධ සිකුරු, ධනස්ථානයේ ගුරු 5වැන්නේ සනි කේතු 6වැන්නේ කටක ලග්නයේ හිමියන්ට අද මිශ්‍ර ඵල ලැබෙන දවසක්. සිත්තැවුල් ධනහානි ඇති වුණත් ඔබදී වැඩ කටයුතු කරගෙන යාමට කිසිම බාධාවක් නැති දවසක් හැටියට පෙන්වා දෙනවා සිංහ ලග්නය. ලග්නාධිපති ලග්නයේ රවි කුජ බුධ සිකුරු සමග සංයෝග වන අතර ගුරු 4වැන්නේ සනි කේතු 5වැන්නේ චන්ද්‍රයා අයස්ථානයේ ගමන් කරන නිසා ඔබලටත් අද හදිසි ධන ලාභ ලැබෙන දවසක්. කොමිස් මුදල් දියුණුවට කටයුතු සැලසෙන සෑම සුබ දවසක් හැටියට පෙන්වා දෙනවා. කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ 12වැන්නේ රවි කුජ සිකුරු සමග සංයෝග වන අතර ගුරු වික්‍රමස්ථානයේ සනි කේතු 4වැන්නේ චන්ද්‍ර රාහු 10වැන්නේ ගෝචර ගමන යෙදෙන නිසා ඔබට බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා. මංගල උදා වෙන දවසක්, අදිසි ධන ලාභෙ හිමිවන දවසක් හැටියට පෙන්වා දෙනවා. තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු අයස්ථානයේ රවි බුදු කුජ සමග ගමන් කරන්නේ ගුරු ධනස්ථානයේ සෙනසුරු වික්‍රමස්ථානයේ චන්ද්‍රරාව පුණ්‍යස්ථාන. අද තුලා ලග්නයන්ට පින් කරන්න පුළුවන් දවසක්, පිනට දහමට ලැබි වෙන දවසක්. අද ඔබට සෑම තින්ම සතුරන් පරාජය කරන්න පුළුවන් දවසක්, හදිසි ධන ලාභ හිමි වෙන දවසක්, ලොතරැයි වාසනා හිමි වෙන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන් කවදාවත් උච්චික ලග්නය. ලග්නාධිපති 10වැන්නේ ගමන් කරන්නේ රවි බුධ සිකුරු සමග ගුරු ලග්නයේ සනි කේතු ධනස්ථානයේ චන්ද්‍ර රාහු 8වැන්නේ. ඔබට අද දවසේ කෝටියක් දෝෂ භංග වෙනවා. ඒ වගේම ඔබට අද දවස තුල දෙමව්පියන්ගේ ඉඩකඩම් පූර්ව වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. ඒ වගේම අධික වියදම්, කරදර බාධකත් නැත්නම් පුණ්‍ය වේදනා වගේ දේවල් නොතිරෙන්න පුළුවන් අද දවසේ. උච්චක ලග්න හිමියන්ට තනු ලග්නය ලග්නාධිපති ගුරු 12වැන්නේ සනි කේතු ලග්නයේ චන්ද්‍ර රාහු 7වැන්නේ රවි කුජ බුධ සිකුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස සැප පහසුකම් ඕනෝටක් වඩා ලැබෙන දවසක්, අදිසි මුදල් ලාභ ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන මකර ලග්නය. ලග්නාධිපති සෙනසුරු 12වැන්නේ කේතු සමග ගමන් කරන අතර ගුරු 11වැන්නේ චන්ද්‍ර රාහු 6වැන්නේ රවි කුජ බුධ සිකුරු 8වැන්නේ ගමන් කරන අද දවස තුල ඔබට ශරීර සනීපය ඇති කරන සැප පහසුකම් ඇති වෙනවා. මිල මුදල් ලාභ ලැබෙනවා.
අරමක් දුරට ඔබට ස්නායවාබාද වගේ දෙවල් මතු වෙන්න පුළුවන් දවසක්. කුමලක් නේ ලක්නාධිපති සෙනසුරු අයස්ථානයේ කේතු සමග සංයෝග වන අද දවස ඔබට රාහු චණ්ඩ පස්වැන්නේ රවි කුජ බුධ සිකුරු හත්වැන්නේ ගමන් කිරීම නිසා සිතට කිසිම සැලසීමක් නැති හරදර සහිත බාධක සහිත දවසක් හැටියට පෙන්වුම් කරනවා. ඔබගේ මෙතෙක් කල් තිබ්බ ආදර සම්බන්ධතා ප්‍රේමය කැඩී යන්න පුළුවන් දවස. ඒක නිසා ඊවසීමෙන් තරහ ගන්න නැතුව පෙම්වතුන් අතර මේ විශේෂයෙන් කොම්බලක්ම පෙම්වතුන් අතර සාමකාමී දවසක් විය යුතුයි. නැත්නම් ප්‍රේමය දෙදරා යන්න පුළුවන්. ප්‍රේමයට වඩා දෙයක් නැහැ නේ ගෞරව සම්මියන්. ඒනද ඊවසීමෙන් කටයුතු කරන තරහවට තරහ පෙන්වන්න යන්න එපා. තමන්ගේ සහකරුට උසහකාරියට මීන ලක්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ සනි කීතු දසවැන්නේ චන්ද්‍රරාහු හතරවැන්නේ රවි කුජ බුධ සිකුරු හයවැන්නේ ගමන් කරන්නේ හරදර සිත්තැවු උදරාබාධ ඇතිවෙනවා මිලමුදල් හානිය ඇතිවෙන සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට දුර්වල වෙනවා. තෙරුවන් සරණයි.